ජීවත්වෙල මැරණක ඕන මිනිියෙක්ගේ ඉරම අල්ලක්කේ ඒත් මෙරිමැරි ජීවත්වනයක හැම මිනිියක්ගේ මිරණම් වෙන්න බෑ මං හොඳට හිතුවා හොඳට හිතුවා උළුවට වදදිදී හිතුවා මගේ ජීවිතෙන් එක දවසක්වත් මං එයාට දෙන්න කැමති නැහැ විමුක්තික පාදේ මත තිබූ ආයිෂාගේ අත ගල් ගැස්සෙන හරි ඒ කියන්නේ පුංචි මහත්තයා කවදා ගත්තත් මේ තීරණේ ගන්නවා මංජුලා බේබීගෙන් අයින් වෙනවා එහෙම නේද මගේ හිත යාගෙන් ඈත් වෙලා ගොඩාක් කල් අන්නක්කේ ඒත් තව ගොඩාක් ප්‍රශ්න තියෙනවනේ නේද ඒකනේ ඒවා කොහොම වුණත් පුංචි මහත්තයා පළවෙනි ප්‍රශ්නෙට ගන්න ඕන උත්තරේ දන්නවා ඒ කියන්නේ මංජුලා බේබීගෙන් අයින් වෙන්න ඔව් ඒක මට කරගන්න ලැබුණ දවසට මං ගෝල් ෆේස් එකේ ලව් කරන කොල්ලන්ට කෙල්ලන්ට චොක්ලට් දානයක් දෙනවා ඒවරණ වාෂා සිනාසුනාය අන්නක්කයි ධනේ අයියේ මොනාත් හිතන්නේ මේ හරියට ටිකත් අත ගන්නවද රිදෙනවා ඕකේ සරම ධනේසුනුත් මදක් හුස්සමිනි ඇවිදින්න හොඳ නැහැ කිව්වනේ ඇවිදින්න හොඳ නැහැ කිව්වේ ඒකනේ අයියේ ගානක් නැ නංගේ නික්ලේෂ්ව විරාගික ආදරයකින් ඇය ඔහුගේ කලවයේ පිරිමැද්දාය එහෙනම් මම පුංචි මහත්තයට කියන්නද වෙන දෙයක් වෙන්න කියලා හිතාගෙන ඒ තීරණය ගන්න ගොඩක් දේවල් වෙයි ඒ තමන් ගන්න තීරණෙම ඉන්න හැබැයි අන්න ඇගිල්ල දිගු කර කතා කළාය පුංචි මහත්තයට තව ප්‍රශ්නයක් තියෙනවනේ ඒ පුංචි මහත්තයා ජීවත් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනේ ඉතින් පළවෙනි තීරණේ ගන්න දෙවෙනි තීරණේ හිතේ තියාගෙන කියලා කාටවත් දැනෙන්න අරින්න එපා එවරද ඔහු ආශාදස බැලුවේ සේවකයා තේරගෙන ආපසු ආශා ඔහුගේ පාදයේ පරිස්සමෙන් බිම තබා සියල්ලන්ටම තේ හැදුවාය විමුති ධනසිරි තන්ලත් බලා උන්නේ තේ හද නැයදසේ ඒ අතර වාරයේදී අන්නා විමුති දසත් විමුති අන්නා දසත් බැලුවෝය දෙදෙනාගෙම දෙතුළතල තුනේ සිනාව සටහන්නේ ඔහත් නංගියේ මොනහරි කියන්නකෝ අන්නා උසාගත්තේ මේ කතාවට ඇයව පටලවා ගන්නටය මට කියන්න දෙයක් නැහැ අන්ලක්කේ අයියා මොන තීරණේ ගත්තත් එයාට මොන දුකක් වුණත් මේ අද්දකින් කරන්න දෙයක් තියේනම් මං කරනවා මං ඉච්චරයි දන්නේ මටේ වචන ටික ඇති කෙල්ලේ විමුති හිතින් කීවේ තනේ අපියන් වැල්ල පැති ටිකක් ඇවිදින්න යන් නංගි පුංචි මහත්තයව තවත් ඇවිද්දවන්න එපා අන්තිමට තුවාල පෑරේ ධනසිරි කියේ වාර්ෂාටේ කොහොන් මගේ තුවාල පෑරලා ධනේ තියෙන්නේ සැරව ගලවනවා වාර්ෂා ඔහුට රැව්වාය කිව්වොත් කියන්නේ වෙනි කතාවකයි ධනසිරි අන්ලාගේ අතින් අල්ලාගෙනම වැල්ල පැත්තට එක්කාගෙන ගියේ බඩක් තිබුණ නිසා අන්ලා එවෙද ගියේ අමුතුම ආකාරයකට පව් ඈත යන අන්ලා ධනසිරි දෙස බලා විමුක්ති මිමුණියේ වාර්ෂා ඔහුට තේක පෑවාය තුනී කහ මන්දාලෝකයෙන් විමුක්ති තමා ළඟම වුණු වාර්ෂා දෙස බලාගත්තනම් බලා වුණාය ඔන්න මගේ පපුව පුච්චනවා වාෂා හිතින් කීවාය මං ආයෙත් කකුල උකුල උඩ තියාගන්නද ඔව් ඇසේ පොඩි දරුවෙකු මම අම්මගේ උකුලට එන්නද අසන්නක් මෙනි මේ කතාවට ඇගේ පපුව වෙනරු පිටක් මෙන් උණුවේ රිදෙනවද කකුල රිදෙන්නේ නෑ බබා ඒත් වෙන ගොඩක් ඒවා රිදෙනවා වාෂාවගේ පාදේ පෙරටත් වඩා උකුල මැදට ගත්තාය ඇයි පහත් වෙද්දී ඔහුගේ පාදේ ඇඟිලි ඇගේ පියවරු හා ගැටේ කුකු බුලුන් වගේ ඒ වචනවල වඩාත්ම බරට තිබූ දේ නම් ආදරයයි අයියේ වයිෂා දිග කතාවක් මුදුව සෙමින් පටන් ගත්තාය මාව ගිනි තියෙන දෙයක් නම් කියන්න එපා නංගේ ඔහු කිව්වේ බැගෑපත් වෙයි මං අයියාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද අහන්න අයියා ඇත්තටම මංජුගෙන් වෙන් වෙනවද ඔව් එයි ඒක කරන්න ගියාම ගොඩක් ප්‍රශ්න ඇති වෙනව නේද මං ඒක දන්නවා අයියට පුළුවන් මේ ප්‍රශ්න දරා ගන්න අනාගතේ විඳින සැපක් වෙනුවෙන් අද දුක් විඳින කමක් නැහැ කියලා මං හිතන්නේ. මොකද අනාගතේ විඳින සැපේ යෝතියේ ඇසුය ඔහුගේ දිනෙද්දස ඒකෙල්ලේ බලාගෙන. මගේ සැපවත් ජීවිතේ උඹේ ඇස් දෙකේ මට පේනවා. විමුක්තිට කියන්නට සිතුනේ එයයි. මේ ලෝකේ හැමෝම ආසයි බබා තමන් ආසය එක්ක ආස විදියට ජීවත් වෙන්න. ඔහත් ආසයි නේද? කාත් එක්කද එහෙම ජීවත් වෙන්න ආස? මේ ප්‍රශ්නේ ඇගේ හදවතේ බිත්ති අතරට වැදුනේ විශාල රළ පහරක් ලෙසනේ. අනේ දෙයියනේ මං කොහොමද ඔයා අහන දෙයට උත්තර දෙන්නේ මගේ ජීවිතය ගැන අයියා අපි වෙන දවසක කතා කරමු අද අයියාගේ දවස ඔබ හරි කපටි අපේ අම්මත් මට ඔහොම කියනවා මං කපටි කියලා විමුක්තිට දුක සිතුනි කපටිකමයි වංචාවයි අතර ලොකු වෙනසක් තියෙනවා ඔයා ගොඩක් හොඳ ගෑණියෙක් ගොඩාක් හොඳ ගෑණියෙක් ඒ සම්මානයක් බඳු ප්‍රකාශයකි බොහෝසේ ශක්තිමත් පිරිමක එසේ කියද්දී ලෝ ඕනෑම ගැහණියකට තමාගෙන ආත්මාභිමානයක් තැනේ මං දැන් බබාගෙන් ප්‍රශ්නයක් අහන්නද ඇගේ පපුව ඩෝන් ඩෝන්ගා පත්තුයේ දියේනේ දැන් මගෙන් මොනවා අහයිද අපි දෙන්න සහෝදර සහෝදරව කියලා තමත කරන්න
මංවාගේ මස්සිනා කියලත් අමතක කරන්න. මංවාගේ හොඳ යාළුවෙක් කියලා හිතන්නකෝ. නිකන් මචං කෙනෙක්. හරි මචං, මොකද ප්‍රශ්නේ? ඇයි ඊළුවක් කළාය? විමුක්තිට ලස්සන සිනාවගේ. හිනා වෙනකොට කොච්චර ලස්සනද? ඇයි අටසිතින් සිතුවාය? හොඳ යාළුවෙක් සාමාන්‍යයෙන් කෙනෙක්ව අන්දවන්නේ නැහැ. ඔව්. වාගේ හොඳම යාළුවා මං කියලා හිතලා මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මංජුව කසාද මැදලා මිනිහට සතුටින් ඉන්න බෑ නේද? වර්ෂාපත්වේ දැඩි අසීරුතාවයකට. හොඳට මතක තියාගන්න. ඔයා මගේ හොඳම යාළුවා. බොරු කියන්න බෑ. මං අයියට උත්තරයක් දෙන්නම ඕනද? ඔයා දෙනවා කියලා පොරොන්දු වුණානේ බබා. වර්ෂා හොගේ අටිපතුල් පිළිමෙද මොහොතක් කල්පනා කළාය. අයියේ, කෙනෙක් කසාද බඳින්න ඕන එයාට මේ ලෝකෙ වැඩියෙන් ආදරය කරන කෙනාවද? ඔව්, කසාදේ කියන්නේ ජීවිතේම බැඳලා දෙන එකට. ඒක දෙන්න ඕන ජීවිතේ වැඩියෙන් ආදරය කරන කෙනාට තමයි. අයමත් මට අයියා කියන්න, කෙනෙක් කසාද බඳින්න ඕන එයාට මේ ලෝකෙ වැඩියෙන් ආදරය කරන කෙනාවද? විමුක්තිට පුදුම සිතුනි. ඔවුනන්ගේ බබේ කම්මා කියන්න ඕන එයා වෙනුවෙන් තනේ කිරි උතුර උතුර එන ගෑණිට. ඒ වගේ තමයි කෙනෙක් බඳින්න ඕන. වයිෆ් කරගන්න ඕන එයාට මේ ලෝකෙ වැඩියෙන් ආදරය කරන කෙනාව. වයිෂාවගේ උරේස මත දෑතම තබා හිසේ සෙව්වාය. එහෙනම් මං කියන්නද? අයියට මේ ලෝකෙ වැඩියෙන් ආදරය කරන ගෑණි මංජුලා නෙමේ. එහෙම කිවි ඇයිද වයිෂා පවා දන්නේ නැත. ඇයි එසේ කියා යටිතුල සපාගෙන ඔහුගේ දෙපා නොනවත්තා අත ගෑවාය. විමුක්ති පුදුමයෙන් මෙන් තමාසලුන් යුවතිය දෙස බලා උන්නාය. මට මේ ලෝකෙ වැඩියෙන් ආදරය කරන ගෑණි මංජුලා නෙමේ කියලාත් මං දන්නවා. තව මේ ලෝකෙ මට වැඩියෙන් ආදරය කරන ගෑණි කවුද කියලාත් මං දන්නවා. එයා ඇති අයියේ. වයිෂා ඔහු වැළක්වාය. අල්ලක්කා කිව්වදේ මතක් කරගන්න. ඉස්සෙල්ල පළවෙනි ප්‍රශ්නේ. මම මෙච්චර කල් අයියට මංජුලා ගැන බොරු කිව්වා තමයි. ඇත්ත. මංජුලා හොඳ ගෑණියෙක් නෙමේ. එයාට හොඳ වයිෆ් කෙනෙක් නෙමේ. හොඳ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් වෙන්න බෑ. අයියා වගේ කොල්ලිට ආදරය කරන කෙල්ල ආදරය කරන්න ගන්න පළවෙනි දවසෙන් පිස්සු වැටෙනවා. ඒත් මංජුට ඒ පිස්සුව නෑ. අයියාගේ ජීවිතේ කිසිම දෙයක් මංජුවෙක් බෙදා ගන්නත් අයියට බෑ. කසාද බැඳපු ගෑණියෙක් තමන්ගේ මිනිහට ආදරය කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන නම් ඔයා කොහෙවත් යන්න ඕන නෑ. යන්න ඔයාගේ අයියාගේ ගෙදරට. එතන ගෑණියෙක් ඉන්නවා. අයියාගේ නෑනා. සක්‍රීති අයියා ගියාට පස්සේ මේ දක්කා සක්‍රීති අයියා ඇඳලා ගිය සරමත් ඉමිනවා. ඒ අයියාගේ මල්ලිට එහෙම ගෑණියෙක් ලැබුණේ නෑ. ඒ ගැන ඒ අයියා දුක් වෙනවා. නෑනත් දුක් වෙනවා. මිනිහගේ වයිෆ් විදියට පෙනී සිටින එකයි ඇත්තටම මිනිහට ගෑණියෙක් වෙන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා මම දැනගත්තේ මේ දක්කාගේ. ලේසි බාසු ගෑණියට බෑ මිනිහට හොඳ ගෑණියෙක් වෙන්න. මේ ටික කියද්දී වයිෂාගේ ඇස්වල කඳුළු මතුවේ. විමුක්ති හිරියටි ගියා බඳව බලා උන්නාය. ඔහුගේ සුරතැගේ උරේස මත රාවේ નિરાයාසෙනි. මට සමා වෙන්න අයියේ. වයිෂා කියේ අඬමිනි. ඇයිදරෝ ඔයා මගෙන් සමාව ඉල්ලන්නේ? මේවා මං හිතලා කිව්වේ නෑ. මට කියවුණා. ඔයි ටික වා අමුතුවෙන් කියන්න ඕන නෑ බබා. ඔයා ඔය ඔක්කොම කියවේ මගේ පපුව දිහා බලාගෙන. මංජු කියන්නම් මගේ පපුවේ නෑ. ආශා නිහඬවය. ඇයි මේ ටික කීවේ? ඔහු දහස් වාරයක් සිටින් දුක් විඳින්මින් මෙරි මෙරි ඉපදෙමින් උන් නිසායි. අනෙක් අතට තමා මේ ටික කීවද නොකියවද ඔහුගේ ජීවිතේ ගන්නා තීරණ දැන් රැගෙන අමාරේ. තමා කලේ ලෙංගතු සහෝදරයෙකුගේ දුක් විඳින හදවතත් සමග එකට එක්කී දුක් විඳින් පමණකයි සිතාස් ඇය සිත හදාගත්තාය. අයියා දුක් විඳින්න ඕන කෙනෙක් නෙමේ. සක්විති අයියටත් වඩා ඔයා සැප විඳින්න ඕන. එහි තරම් ඔයා හොඳයි. ඔහුගේ මුණ අහිංසක දරුවෙකුගේ වැනි රුද්මත් සිනාවක් සටහන් විය. මං ඔයා මේ ප්‍රශ්න වලට පටලවා ගන්නේ නෑ. විමුති ඇස්සේගේ යෝති ඉන්නේ බියෙන් බව දැනගෙනය. අයියගේ ජීවිතයට යහපතක් වෙනව නම් මම මේ ඔක්කොම දාලා ආයෙම රත්නපුරයට යන්න කැමතියි. ඔයා අපිත් එක්ක ඉන්න ඕන නංගි. කියනවා නම් ඔහු කිව්වොත්ti ඔයා මාත් එක්ක ඉන්න ඕන ගියාය. එහෙත් ඒ තරම් හැඟීම්බර වන්නට ඔහුට බිය සිතුනේ. මගේ දෛවයේ මම මගේ පපුවේ ලියාගෙන අයියේ ඉන්නේ. විමුක්ති මොරගඩ ප්‍රථම වරට ඇගේ පැත්තේ මේ ප්‍රශ්නේ දෙස බැලුවේ. ඇයි කතරම් අසරණදැයි ඔහුට තේරුම් ගියේ ඒ විටේ. මං ඔයාව රකින්නවා බබා. මගේ නංගි කියලා හිතලා හරි මං ඔයාව රකින්නවා. ඇගේ හිස පහත්ය. ඒ දෙතොල් ගොස් නතර වූයේ ඇගේ උකුල මත තිබූ ඔහුගේ යටිපතුල් වලේ. ඇය අහිතකින් තොරෝ ඒ යටිපතුල සිපගත්තාය. අඬන්න එපා දරුවෝ. මං අයියා ගාවනි අයියා අඬන්නේ. ඒකට ඊට දෙන්න. විමුක්ති අමාරුවෙන් පුටුවෙන් ඉදිරියට පැමිණ ඇගේ හිස අත ගෑවේ. අනන් එපා රත්තරන් නංගියේ, මට බලන් ඉන්න බෑනේ. එහෙම ඇගින් මෙන්නේ ආදරණීය පිරිමියෙකුට පමණි. මීට වඩා ටිකක් ශක්තියකින් ජීවිතේට මුර දෙන සුදු අයියේ. ඔයා ඔහොම දුක් විඳින්න එපා. ඒක බලන් ඉන්න අමාරුයි. හරි අමාරුයි. මං දන්නවා. මං hina වෙලා ඉන්න බලන්නම්.
අඩම ගානේ හැමුවත් ඉන්න. අර ඉදාරෑ කටුනායකේ ලංකාවට ආපු ලස්සන විමුති අයියා එයා වගේ ඉන්න. මට උදව් කරනවා නේද? ඔහුයි ගන්නකොසේ අතපෑවේ. මී ගන්නකින් මොනවද අයියා බලාපොරොත්තු වෙන උදව් අයියේ? මොයි ගන්නෙක් නෙමේ නංගී. මගෙන් මොනවත් ඉල්ලන්න එපා සුදු අයියේ. මං දෙන්න පුළුවන් හැම දෙයක්ම දෙන්න. ඒ යෝතියක් තම ජීවිත කාලේ එකවරක් එක් අයෙකුට පමණක් කියන කතාවකි. මට දෙන්න පුළුවන් හැම දෙයක්ම මං දෙන්නම්. විමුතියගේ ඒ කතාව තම හදවතේ ලියාගත්තේ ගැඹුරුම තැනකේ.